සුබ දවසක්. අදත් සුපුරුදු පරිදි අමරා මෙට්සර් සුවිශේෂී වෛද්‍ය චැනල් එක. අද කතා කරන්නේ තවත් එක්තරා සුවිශේෂී තත්ත්වයක් සම්බන්ධව. අපි දන්නවා යුවලක් විවාහ වුණාට පස්සේ තමන්ගේ ජීවිතයේ ප්‍රධාන කර්තව්‍යයක් තමයි මේ ලිංගික කටයුතු, මූලික අවශ්‍යතාවයක්. ඉතින් මේ ලිංගික කටයුතු සම්බන්ධයෙන් දක්වන උනන්දු ආකර්ෂණය මේක මුලදී තිබ්බා වගේ නෙවෙයි, ටිකක් කාලයක් යනකොට මේක වෙනස් වෙනවා. සමහර විට අඩු වෙනවා. සමහර විට ඇත්තටම නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේක විවිධ හේතු නිසා වෙන්න පුළුවන්. එකක් තමයි දෙන්නගේ තියෙන රෝගී තත්ත්ව නිසා මේක වෙන්න පුළුවන්. එක්ක දෙන්නගේ එක්කෙනෙකුට තියෙන රෝගී තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ රෝගී තත්ත්ව කිව්වහම මේක ශාරීරික රෝගයක් වෙන්නත් පුළුවන්, මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී අද කතා කරන්නේ මේ කාන්තා පාර්ශ්වයට, කාන්තාවකට ඇතිවෙන තත්ත්වයක් සම්බන්ධව කාන්තාවක් ලිංගික කටයුතු කෙරෙහි දක්වන උනන්දුව අඩුවීම. ඉතින් මේක සමහර උදවිය ඇවිල්ලා, සමහර යුවල් ඇවිල්ලා අපිට කතා කරන අවස්ථා තියෙනවා. ඇවිල්ලා කතා කරනවා, එක්කෝ සමහර ස්වයං පුරුෂය විතරක් ඇවිල්ලා කතා කරන අවස්ථා තියෙනවා. ඇවිල්ලා කියනවා, ඩොක්ටර් දැන් මෙන්න මෙහෙමයි, මෙන්න වගේ ගැටලුවක් තියෙනවා. දැන් තමන්ගේ වයිෆ්ට ඉස්සෙල්ලා වගේ මේ ලිංගික කටයුතු කෙරෙහි උනන්දුවක් නැති බවක් පේනවා කියලා. එහෙම අපිට කියනවා. කාන්තාව කෙලින්ම ඇවිල්ලා එහෙම කියනවා අඩුයි ඇත්ත වශයෙන්ම. නමුත් ස්වයං පුරුෂයා හෝ දෙන්න ඇවිල්ලා කියන අවස්ථා තියෙනවා. එහෙම උනන්දුවක් නැහැ කියලා. එහෙම කියන අවස්ථා තියෙනවා. ඉතින් අපි මේ ලිංගික කටයුතු කෙරෙහි තියෙන ආකර්ෂණයේ අඩුවීම, ඒ සම්බන්ධයෙන් ඒ කටයුතු කෙරෙහි තියෙන උනන්දු අඩුවීමට අපි කියන්නේ සෙක්ෂුවල් ඩිසයර් එක අඩු වෙනවා, එහෙම නැත්නම් ලිබිඩෝ එක අඩු වෙනවා කියලා. එහෙම තමයි කියන්නේ. ඉතින් කාන්තාවකට මේක වෙන්න පුළුවන් විවිධ හේතු නිසා. ඉතින් කාන්තාවන්ගේ එහෙම වෙන්න පුළුවන් ප්‍රධාන ගැටලුවක් අඳුරගෙන තියෙනවා. ඒකට නමකුත් දාලා තියෙනවා. ඒකට කියන්නේ HSDD කියලා, හයිපෝ ඇක්ටිව් සෙක්ෂුවල් ඩිසයර් ඩිස්ඕඩර්. ඔය විදිහට තමයි ඒක කියන්නේ ඉංග්‍රීසි. ඉතින් මේ කාන්තාවන්ගේ මේ ලිංගික කටයුතු සම්බන්ධයෙන් තියෙන උනන්දුව අඩු වෙන්න පුළුවන් කාන්තාවකගේ. මේක අඩු වුණාට සමහර විට එයාට ඒක එයාගේ එදිනෙදා කටයුතු වලට, එහෙම නැත්නම් එයාගේ තියෙන පාර්ට්නර්ස් එක්ක තියෙන සම්බන්ධකම් වලට ඒක එයාට ගැටලුවක් නැත්තම් ඒක ලොකුවට සලකන්නේ නැහැ. ඒක නොවේ මේ කතා කරන්නේ. ඉතින් මෙතෙන්දි කතා කරන්නේ මේ HSDD කියන ගැත්ත වශයෙන්ම මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මෙවැනි කාන්තාවකගේ මේ ලිංගික කටයුතු කෙරෙහි තියෙන උනන්දු අඩු වෙනවා. ඒ සම්බන්ධයෙන් තියෙන සිතුවිලි අඩු වෙනවා. දැන් සමහර දේ ලිංගික කටයුතු කෙරෙහි විවිධාකාර විදිහට විවිධ ක්‍රමානුගමනය කරනවා, විවිධ දේවල් ඉමේජින් කරගන්නවා, මවා ගන්නවා, විවිධ සම්බන්ධතා ඇති කරගන්නවා. ඉතින් එවැනි සිතුවිලි එන්නේ නැහැ. එවැනි සිතුවිලි අඩුයි. ඉතින් මෙහෙම වුණාම මොකද සිද්ධ වෙන්නේ? යාට මේක බදයක් වෙනවා. තමන්ටම කරදරයක් මේක. මේක තමන්ගේ පාර්ට්නර් එක්ක තියෙන බැඳපු සහකරුවෙක් එක්ක තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. යාට දැන් මානසික බදයක්. ඒ වගේම වෙනත් පාර්ට්නර්ස් ඉන්නවනම් ඒගොල්ලෝ එක්කත් මේක වදයක් වෙනවා. මෙතන ගැටලුවක් ඇති වෙනවා. ඔය තත්ත්වේ තමන්ට මේක වදයක් වීම තමයි ඇත්ත වශයෙන්ම තමන්ගේ ලිංගික කටයුතු කෙරෙහි දක්වන ආකර්ෂණය අඩු වෙලා තමන්ට ඒක තේරිලා තමන්ට මේක වදයක් වීම තමයි ඇත්ත වශයෙන් මෙතෙන්දි කතා කරන්නේ. ඉතින් මෙම තත්ත්වය කාන්තාවන්ගෙන් 10 දෙනෙකුට එක්කෙනෙක් ගත්තාම තියෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. අපේ රටේ නම් මේ පරීක්ෂණ සිද්ධ කරලා නැහැ. මෙවැනි තොරතුරු නැහැ ඇත්ත වශයෙන්ම. වෙනත් රටවල, දියුණු රටවල මේ සම්බන්ධයෙන් බලලා ඒගොල්ලෝ ඔන්න වගේ නිගමනයක් දීලා තියෙනවා. ඉතින් මම දැන් සඳහන් කළා මේ කාන්තාවකගේ එක්ක ශාරීරික ගැටලුවක් නිසා වෙන්න පුළුවන්, මේක මානසික ගැටලුවක් නිසා වෙන්න පුළුවන් කියලා. අපි කාන්තාවකගේ මොනවද ශාරීරික ගැටලු, එහෙම නැත්නම් මොනවද ශාරීරික රෝග කියලා බැලුවොත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එකක් තමයි මේ බ්‍රෙස්ට් කැන්සර්ස්. පියුරු පිළිකාවක් තියෙන කාන්තාවක් ගත්තාම, පියුරු පිළිකාවක් තියෙන කාන්තාවක් ගත්තොත් මෙම තත්ත්වයට ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද ප්‍රශ්න රාශියකට මුහුණ පාන්න තියෙනවා, ශල්‍ය කර්ම කරන්න තියෙනවා, ඖෂධ ගන්න තියෙනවා. ඊළඟට තමන්ගේ පියුරක් නැති වුණාම මෙතන එන ප්‍රශ්න තියෙනවා, රාශියක් තියෙනවා. ඒ වගේම දියවැඩියාව තියෙන රෝගීන්ට මෙම තත්ත්වය වැඩිපුර එන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. එම රෝගී තත්ත්වය නිසා, එම රෝගී තත්ත්වය ස්නායු පද්ධතියට බලපාලා, එහෙම නැත්නම් අන්තරාසර්ග පද්ධතියට බලපාලා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ විෂාදයේ තියෙන කාන්තාව, විෂාදය අපි කියනවා ඩිප්‍රෙෂන්. ඩිප්‍රෙෂන් ගැන අපි වෙනත් වීඩියෝ කතා කරලා තියෙනවා. ඩිප්‍රෙෂන් කියන තත්ත්වයේ තියෙන කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන් අනිත් කාන්තාවන්ට වැඩිය. ඒ වගේම තවත් ශාරීරික තත්ත්වයක් තමයි මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන්, මේ යුරිනරි ඉන්කොන්ටිනන්ස්. යුරිනරි ඉන්කොන්ටිනන්ස් කියන්නේ මේ මුත්‍රා පාලනයකින් තොරව යනවා. පාලනයකින් තොරව යනවා කියලා කියන්නේ සිනහ වෙනකොට යන්න පුළුවන්, කැස්සක් ආවත් යන්න පුළුවන්, හැමතිස්සෙම යට ඇඳුම් තෙත්වීමක් සිද්ධ වෙනවා, පාලනයක් නෑ, එගේ පවා යන්න පුළුවන්. මේ යුරිනරි ඉන්කොන්ටිනන්ස් කියන එකත් අපි කතා කරලා තියෙන එකක් අපි වෙනත් වීඩියෝ එකක.
ඉතින් කාන්තාවට මෙම තත්ත්වය තිබ්බොත් ඒකත් එක්තරා ගැටලුවක් මෙන්න මේ HSDD එන්න. ඒ වගේම තවත් ප්‍රධාන අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ රෝගයක් තියෙනවා තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු. තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු වලදී විශේෂයෙන්ම ඒ තයිරොක්සින් කියන හෝමෝන් එකේ ඉහළ පහළ යෑම ඇත්ත වශයෙන්ම මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා සම්බන්ධ සමහර රෝග උදාහරණ වශයෙන් කියනවනම් මල්ටිපල් ස්ක්ලෙරෝසිස් කියලා රෝගයක් තියෙනවා. අපි ඒ ගැන කතා කරලා නැහැ. යථාකාලීදී ඒ ගැන කතා කරන්න බලමු. ඒ වගේම SLD ඒ ගැන අපි කතා කරලා තියෙනවා. ඒ වගේ ප්‍රතිශක්තිකරණ හා පද්ධතිය සම්බන්ධ රෝග රුමැටොයිඩ් ආතරයිටිස් අන්න ඒ වගේ රෝග තියෙන කාන්තාවොත් මෙම තත්ත්වයට ලක් වෙන්න පුළුවන් කියන එක සඳහන් කරනවා. ඒ වගේම ස්නායු පද්ධතියේ දෝෂ කිව්වහම මේ විශේෂයෙන්ම මොළය ගත්තාම මොළේ තියෙන බිලියන ගණක් තියෙන මේ ස්නායු සෛල අතර සම්බන්ධතාවය පවත්වා ගන්න විශේෂයෙන්ම නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා රසායනික ද්‍රව්‍ය මගින්. ඒ කියන්නේ ස්නායු අතර සම්බන්ධතාවය පවත්වන රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒවයේ වෙනස් වීමක් නිසා ඉම්බැලන්ස් එකක් නිසා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ඉන් ද බ්‍රේන් බ්‍රේන් එකේ තියෙන එම නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල සංවේදන ගෙනියන රසායනික ද්‍රව්‍ය වල ගැටලු ඇතිවීම බැලන්ස් එක වෙනස් වීම මේව තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් අඳුරගන්න ලේසි නෑ. ඒක පරීක්ෂණ මගින් හොඳ දක්ෂ ඒ සම්බන්ධ සුසුකම් තියෙන වෛද්‍යවරු තමයි අන්නේ නිගමනයට එන්න ඕනේ. ඒක සාමාන්‍ය වෛද්‍යවරුට ඒව හොයන්න අමාරුයි. ඒ වගේම මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන් ගන්න ඖෂධ වර්ග නිසා, විශේෂයෙන් බටහිර ඖෂධ වර්ග නිසා. උදාහරණ වශයෙන් කියනවනම් මේ ડિප්‍රෙෂන් මම කලින් සඳහන් කළා, විෂාදයේ තියෙන රෝගින් ගන්න සමහර ඖෂධ නිසා. ඒ වගේම ආතතියට ලබා දෙන ඖෂධ. ඒ වගේම අධික රුධිර පීඩනයෙන් ලබා දෙන ඖෂධ. ඒ වගේම වේදනාවන් වලට වේදනාකාරී තත්ත්ව තියෙන රෝගවලදී භාවිතා කරන පේන් කිලර්ස් වේදනා නාශක. අන්න ඒවටත් මෙම තත්ත්වය එන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේ මානසික රෝග විදිහට ආයෙත් දක්වන්න පුළුවන් මේ විෂාදයේ කියන தත්ත්වය ડિප්‍රෙෂන් කියන එකට දෙන ඖෂධ වලටත් එනවා කියලා සඳහන් කළා. ඒ වගේම ඇන්සයිටි ආතතිය කියන தත්ත්වය එකට දෙන ඖෂධ වලටත් එන්න පුළුවන්. ඒ වගේම දැන් සමහර කාන්තාවෝ ඉන්නවා තමන් ගැන තියෙන තමන්ගේ විශ්වාසය අඩුයි. තමන් ගැන හිතන් ඉන්නේ බොහොම අඩු විදිහට. තමන්ගේ තියෙන සුසුකම් මදි කියලා හිතන් ඉන්නවා. අධ්‍යාපන සුසුකම් මදි කියලා හිතන් ඉන්න පුළුවන්. තමන් ලස්සන නැහැ කියලා හිතන් ඉන්න පුළුවන්. තමන්ගේ අවයව වල අඩුපාඩුවක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. අන්නේ වගේ එහෙම කාන්තාවන්ගෙත් මේ පසුගාමී තත්ත්වයක් තියෙන අයගේ මෙම තත්ත්වය එන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔයගේ කරුණු කාරණා රාශියක් තියෙනවා. මේ HSDD කියන එක දැන් තියෙනවා කියලා අඳුරගත්තොත් මේකට ප්‍රතිකාර කරන්න පුළුවන්ද? මේක කියන්නේ ප්‍රතිකාර කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා රෝග විනිශ්චයට එන්න ඕනේ. ලේසි නෑ. රෝග විනිශ්චයට එන්න ඒ සම්බන්ධව පළපුරුද්දක් තියෙන වෛද්‍යවරයෙක් අහන ප්‍රශ්න තියෙනවා. මේකට ටෙස්ට් එකක් නැහැ ඇත්ත වශයෙන්ම. ටෙස්ට් තියෙනවා නැතුව නොවේ. නමුත් ඒක දෙවනුව ඉස්සෙල්ලම මේ සිතුවිලි කොයි විදිහටද වැඩ කරන්නේ කියන එක ඇසෙස් කරන්න ඕනේ. ඒක සුසුකම් තියෙන වෛද්‍යවරු තමයි මේ ප්‍රශ්න අහන්නේ. මේ ප්‍රශ්නාවලියක් දීලා ඒකට දෙන උත්තර අනුව තමයි නිගමනයට එන්නේ. නමුත් මේ ලෙඩේ මඳුර ගන්න කියලා කෙලින්ම පරීක්ෂණයක් නැහැ. වෙනත් රෝගාබාධයක් තියෙනවද කියලා දිතිකෝ බලන්න මිසක් පරීක්ෂණ මගින්. ඉතින් මේක නිගමනයකට આવොත් මේක හොඳ කරන්න පුළුවන්. මේකට බෙහෙත් තියෙනවද කියන එක බැලුවොත් දැන් වර්තමානයේ යම් යම් ඖෂධ හදලා තියෙනවා. ඒ මොලේ ඇතුළේ තියෙන රසායනික ද්‍රව්‍ය වෙනස් කරන්න. ඒකට අනුමැති හම්බෙච්ච ඖෂධයක් තියෙනවා කියලා දක්වලා තියෙනවා. මේක සුසුකම් තියෙන වෛද්‍යවරු පමණයි ඒව නිර්දේශ කරන්න ඕනේ. ආවට ගියාට වෛද්‍යවරු නිර්දේශ කරන්න බෑ. එහෙම හරි ඖෂධයක් තියෙන එක ලොකු දෙයක් ඇත්ත වශයෙන්. මොකද මේනි ප්‍රශ්න ආපුවාම අර හැමතිස්සෙම ෆ්‍රස්ට්‍රේටඩ් ඒ කියන්නේ කලකිරලා වගේ ඉන්න පුළුවන්. ડિප්‍රෙෂන්ම නොවේ ඇත්ත වශයෙන්ම. විෂාදයම නොවේ. නමුත් අර ගෝ එකක් නැහැ ලයිෆ් එකේ. තමන්ට මේක මානසික වදයක් වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි කෙනෙකුට විශේෂයෙන්ම කවුන්සලින් මෙඩිකල් කවුන්සලින් උපදේශනය අවශ්‍ය වෙනවා සමහර වෙලාවල් වලට. ඒ වගේම තමන්ගේ සහකරුවා එහෙම ඉන්නවා නම් ඒගොල්ලොත් එක්කත් කතා කරන්න වෙනවා. එහෙම කරලා තමයි සම්පූර්ණයෙන්ම මේක සුව කරගන්න පුළුවන්. ඉතින් අද කතා කළේ වැඩි අහලා නැති කාන්තාවන්ට පමණක් ඇති වෙන මේ හයිපෝ ඇක්ටිව් සෙක්ෂුවල් ඩිසයර් ඩිස්ඕඩර් කියන තත්ත්වය HSDD. මම හිතන්නේ මේ කරුණු කාරණා වැදගත් බොහෝ දුරට කාන්තාවන්ට. මොකද තමන්ට මේ වැනි ප්‍රශ්නයක් තියෙනවද කියලා එතකොට අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධ කරගෙන වෛද්‍යවරු හම්බෙලා ප්‍රතිකාරයක් කරගන්න පුළුවන්. නැත්තම් ප්‍රශ්නෙක ඉන්නකොට ලයිෆ් එක එපා වෙනවා ගොඩක් උදවියට. ප්‍රශ්න මැද්දේ ගමන් කරන එක මානසික වදයක් වෙනවා. ඉතින් කොහොම හරි කමන්නේ මේ වැනි කරුණු කාරණා වලින් ප්‍රයෝජනය ගන්න ඕන.
ඉතින් අදත් මම සමුගන්න අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා චැනල් එකේ අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමඟ. සුබ දවසක් ඔබ සියලු දෙනාට.